Derana Aruna, Sri Lanka's breakfast show. ආයුබෝවන් සුබෝදාසනක්. අද 2019 ඔක්තෝබර් මාසේ 26 වන සෙනසුරාදා දිනය සුපුරුදු විදිහට දෙරණ අරුණෙන් රට ආදරය කරන පරම්පරාවේ මේ මොහොතේ තෝරා ගැනීමෙන් අපි පුරා හෝරාවක කාලයක් ඔබත් සමග බොහෝ දේවල් බෙදා හදා ගන්නට කතා බහ කරන්නට බලාපොරොත්තු වෙමින් සිටිනවා. ඉතින් අද මුළු ජාතක පුවත්පත් සියල්ලම පාහේ ප්‍රධාන පිටුවෙන් වී තිබෙන්නේ ඡන්දයේ උණුසුම පිළිබඳව ඔබට තොරතුරු ප්‍රවෘත්ති සම්නිවේදනය කරන්නට. නමුත් ඉතාමත් අඩු ඉඩකඩක් භාවිතා කරමින් වාර්තා කරන ලද තොරතුරක් තිබෙනවා. එය මේ ඡන්දවලට වඩා වැදගත් කියලා අපි විශ්වාස කරනවා. මොකද රටේ මේ වන විට නිර්මාණය වී තිබෙන තත්ත්වය, රටේ ජනතාවගේ ආරක්ෂාව පිළිබඳව, නීතිය හා සාමය රැජවීම පිළිබඳව හොඳ පැතිකඩක් මෙහින් පෙනෙනවා. ඇත්තටම හොඳ කිව්වට හොඳ පැතිකඩක් නෙවෙයි, ඉතාමත් තිගැස්සෙන සුළු පැතිකඩක්. අද ලංකාදීපේ වාර්තා කරනවා සිරිගම්පල නිවසක පාතාල වධකාගාරයක්. ඕලු මරාගේ ජංගම දුරකථනයේ රූපරාම් වලින් තොරතුරු හෙළිවෙයි කියලා එහි දක්වා තිබෙන්නේ. වෙන්නප්පුව ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වූ අපරාධ කල්ලයක් විසින් සිරිගම්පල ජනපදයේ නිවසක රහසිගත ලෙස පවත්වාගෙන ගිය බව කියන වධකාගාරයක් ගැන තොරතුරු හෙළි කරගත් බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු උපුටා දක්වමින් ලංකාදීප පුවත්පත මෙලෙසින් අද වාර්තා කරනවා. හෙරොයින් මද්‍රව්‍ය සමග සැකපිට අත්අඩංගුවට ගත් අපරාධ කල්ලියක නායකයෙකු බව කියන ඕලුමරා නැමැති අයෙකුගේ නවීන පන්නේ ජංගම දුරකථනයේ තිබූ රූපරාමු පරීක්ෂා කර බැලීමේදී මෙම වධකාගාරය ගැන තොරතුරු හෙළි වී තිබෙන බවයි පොලිසිය අනාවරණය කරන්නේ. ඉතින් තරුණයන් පැහැරගෙන ගොස් එල්ලා පහර දෙන අයුරු හා පහර කෑම්වලට ලක්ව හෙම්බත් වී වධකාගාරය තුළ තරුණයන් වැටී සිටින අයුරුද මෙම රූපරාමුවල දක්නට තිබෙන බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කරනවා. ඉතින් ඕලුමරා නැමැති අපරාධ කල්ලි නායකයා සහ ඔහුගේ සගයන් කිහිප දෙනෙකු එම වධකාගාරයේ මත්පැන් භූමින් තරුණයන්ව වධහිංසාවලට ලක් කරන අයුරුද එම රූපරාමුවල පෙනෙන්නට තිබෙන බවයි මේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියා වැඩිදුරටත් පුවත්පතට අනාවරණය කරන්නේ. ඉතින් පොලිසිය පවසන ආකාරයට පොලිස් ජීප් රථයකට හේතු වී ඕලුමරාගත් සෙල්ෆි ඡායාරූපද ඔහු මීට කලින් රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටියේදී එම බන්ධනාගාරයේ රඳවා සිටි පාතාලයන් බවට පැවසෙන පුද්ගලයන් කිහිප දෙනෙකු සමග ලබාගත් සෙල්ෆි ඡායාරූපද මෙම ජංගම දුරකථනයේ තිබෙන අනිකුත් රූපරාමු අතර තිබෙන බවත් වැඩිදුරටත් වාර්තා වෙනවා. ඉතින් වධකාගාරය ගැන තොරතුරු හෙළි වී ඇත්තේ වෙන්නප්පුව සහකාර පොලිස් අධිකාරී එරික් පෙරේරා මහතා විසින් මෙහෙවන ලද විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් කරන ලද පරීක්ෂණයක ප්‍රතිඵලයක් විදිහට අද ලංකාදීපයේ කියනවා. ඉතින් අපරාධ කල්ලි නායකයෙකු ලෙස සැලකෙන ඕරුමරා සමග සමීප සම්බන්ධතා පැවැත්වූ බවට පැවසෙන පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු ගැනද තොරතුරු ලැබී තිබෙන බවත් මේ ආරංචි මාර්ග සඳහන් කරනවා කියලා අද ලංකාදීපයේ කියනවා. ඉතින් සිරිගම්පල නිවසකින් මේ විදිහට පාතාල වධකාගාරයක් හමු වී තිබෙන බව, ඡායාරූප සහිතව සාක්ෂි සහිතව මේ තොරතුරු හෙළිදරව් වී තිබෙන බව තමයි අද ලංකාදීපයේ මෙලෙසින් තමන්ගේ ප්‍රධාන පිටුවේ පොඩි ඉඩකඩක් හරි වෙන් කළා වාර්තා කර සිටින්නේ. ඉතින් වධකාගාර පිළිබඳව අපට 88-89 කාලයට ගියාම තමයි තොරතුරු විශේෂයෙන්ම වාර්තා වන්නේ. ඉතින් ප්‍රකට බටලන්ද වධකාගාරය ඇතුළු තවත් වධකාගාරය ප්‍රකට නෙවෙයි කුප්‍රකට බටලන්ද වධකාගාරය ඇතුළු වධකාගාර රාශියක් පිළිබඳව තොරතුරු දිගින් දිගටම ඒ කාලයේදී වාර්තා වුණා. දැනුත් ඒවා පිළිබඳව කතා බහ කරනවා. ඉතින් රටේ නීතිය හා සාමය ආරක්ෂිත වෙලා තිබෙනවායි කියන කාලයක, රටේ නීතිය හා සාමය සුරක්ෂිත වෙලා නීති ආධිපත්‍ය පවතිනවායි කියන කාලයකත් මේ විදිහට විවිධ පාතාල කණ්ඩායම් විවිධ ප්‍රදේශ ඉලක්ක කර ගනිමින් තරුණයන් එල්ලා පහර දෙන, ඔවුන්ට දසවද දෙන වධකාගාර පැවතීම ඇත්තටම පුරවැසියාගේ හද ගැහෙන තිගැස්මට ලක් කරන තොරතුරක් බව කියන්නට ඕනේ. ඉතින් පාතාලය පිළිබඳව විශේෂයෙන්ම සියලුම ප්‍රධාන අපේක්ෂකයන් තමන්ගේ අවධානය යොමු කළ යුතුයි. ඔවුන් තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනවලදී පමණක් නොවේ රටට ජනතාවට ප්‍රතිඥාවක් ලබා දිය යුතුයි. මේ පාතාලය සම්පූර්ණයෙන්ම මැඩලෙනවා, යළිත් වධකාගාර සංස්කෘතියක් ඇති කරන්නේ නැහැයි කියලා. ඉතින් මේ සම්බන්ධයෙන් සියලුම දේශපාලන පක්ෂවලට වගකීමක් පැවරෙනවා. හැමෝගෙම කිල්ලෝටවල හුණු තියෙන්නට පුළුවන්. කොහොම වුණත් ඉතින් පාතාලයක් නිර්මාණය වන්නේ බොහෝ විට දේශපාලඥයන්ගේ ඇකේවන නිසාවෙන්. දේශපාලඥයන් දැඩි ප්‍රතිඥාවක්, අවංක මේ මහ පොළවේ රෝපණය වන ප්‍රතිඥාවක් ලබා දිය යුතු වෙනවා. ඉතින් අද ලංකාදීපේ 8 වන පිටුව වාර්තා කරනවා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා මහියංගණයේදී පාතාලය ගැන කරපු ප්‍රකාශයක්. අප රජයක් යටතේ පාතාලයන්ට කුඩු ජාවාරමුන්ට නිසි දඬුවම් දෙනවා කියලයි ඔහු කියන්නේ. කුඩු ජාවාරමත් පාතාල ක්‍රියා නිසාත් රටදෑය විනාශ වීමට ඉඩදී බලා සිටිනු බැහැයි කියලා මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරනවා. ඉතින් ඔවුන්ට මේ ප්‍රායෝගිකව පෙන්වා සිටින්නට ජනතාවට විශ්වාසය ඇතිවන ලෙස පෙන්වා සිටීමට හැකියාවක් ලැබේවි. ඉදිරි මහමැතිවරණයකදී අනිකුත් මැතිවරණවලදී තමන්ගේ නාම යෝජනා ලයිස්තුවලට පාතාලයන්, කුඩු ජාවාරම් කාර්යයන් වැනි අය
ඇතුළත් නොකිරීමෙන් ආදර්ශයෙන්ම මේ දේ පෙන්වන්නට හැකියාව ලැබේවි කියලා අපි හිතනවා. ඉතින් සියලුම පක්ෂ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ වේවා, එක්සත් ජාතික පක්ෂය වේවා, වෙනත් බලවේගයක් වේවා, මේ පාතාලයන්ට කුඩු ජාවරමුන්ට එරෙහිව තමන්ගේ දේශපාලනය ක්‍රියාත්මක කරනවා නම්, තමන්ගේ කඳවුර තුළ ඔවුන්ට ස්ථානයක් වෙන්න නොකරනවා නම් හොඳයි කියලා තමයි කියන්නට වෙන්නේ. ඉතින් මේ අතරතුර අද දිවයින පුවත්පතේ සිරස්තලයකින් වාර්තා කරනවා දේශපාලනයට සම්බන්ධ බොහෝ දෙනා, විශේෂයෙන්ම දේශපාලඥයන්ගේ පවුලේ උදවිය දිගින් දිගටම කරගෙන යමින් පවතින ක්‍රියා පිළිබඳව. ඒ අනුව අද දිවයින පුවත්පත කියන හොරොප්පු වලින් ඉඩම් විකිණීමේ චෝදනාව, රිෂාඩ්ගේ සොයුරා අල්ලන්න නියෝග කියලායි දක්වා තිබෙන්නේ, ව්‍යාජෝප්පු සකස් කර තලයිමන්නාරම ප්‍රදේශයේ පිහිටි අන්සතු අක්කර 80ක ඉඩම් කොටස් දෙකක් විකිණීමේ සිද්ධිය සම්බන්ධව, තොරතුරු අනාවරණය වී ඇති ඇමති රිෂාඩ් බදුර්දීන් මහතාගේ සොහොයුරකු වන රික්ෂාන් බදුර්දීන් ඇතුළු සැකකරුවන් වහාමත් අරංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්තුමිය ලංකා ජයරත්න මහේස්ත්‍රාත්තුමිය පෙරේදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කරන ලද නියෝගය පිළිබඳව තමයි දිවයින පුවත්පත වාර්තා කර සිටින්නේ. ඉතින් අපිට පෞද්ගලිකව ඒ අවස්ථාවේ අපි අධිකරණ ශාලාවේ සිටියා. ඉතින් ඒ අවස්ථාවේදීත් මහේස්ත්‍රාත්තුමිය සඳහන් කළේ මේ වන විට නිසි නියෝග නිකුත් කරලා තියෙනවා, පොලිසිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක වෙලා මේ අමාත්‍ය සොහොයුරා අත්තරංගුට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම වහවහාම කළ යුතුයි කියලා. ඉතින් රිෂ්කාන් බදුර්දීන ඇතුළු පිරිසක් ව්‍යාජ ලෙස ඔප්පු සකස් කර හිමි කරගත් එකී ඉඩම් පසුව වෙනත් පාර්ශ්වයකට විකුණා දෙමු බවට සාක්ෂි ඉදිරිපත් වීම නිසා එකී ජාවාරම මෙහෙ වූ බව කියන ඔහු සහ එලෙස ව්‍යාජ ඔප්පු සකස් කිරීමට දායකත්වය දැක්වූ සියලු සැකකරුවන් අත්තරංගුට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනා ලෙස පසුගිය ජූලි 18 වෙනිදා අධිකරණයේ විසින් නියෝග කොට ඇතත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ එක්කී නියෝගය අනුව කටයුතු කිරීම පැහැර ඇත බව පවසමින් නීතිඥවරයා මංජුශ්‍රී චන්ද්‍රසේන මහතා අධිකරණයට කරුණු දක්වා සිටියා. ඉතින් නීතිඥවරයා එහිදී සඳහන් කළේ සාක්ෂිකරුවන්ට මේ අවස්ථාවේදී විවිධ බලපෑම් තර්ජන එල්ලවෙමින් පවතින බව, ඒ පිළිබඳව පොලිසියට පැමිණිලි ඉදිරිපත් කර තිබෙන බවත් ඔහු අධිකරණයට සැලකර සිටියා. ඉතින් අධිකරණයේ අවස්ථාවේදී සඳහන් කරන ලද්දේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විඳිතයන් ආරක්ෂා කිරීමේ පනත යටතේ මේ පිළිබඳව වහවහා ක්‍රියාත්මක විය යුතු බවයි. ඉතින් මේම සැකකරුවන් විසින් දෙල්ලවන්නා වූ චෝදනා පිළිබඳව, ඒ තර්ජන ගර්ජන පිළිබඳව පැමිණිල්ලක් ඉදිරිපත් කරන්නට කියලත් මහේස්ත්‍රාත්තුමියෙහිදී දැනුම් දුන්නා අගතියටපත් පාර්ශ්වයට. ඉතින් කොහොමුණත් මේ විදිහට දේශපාලඥයන්ගේ නෑසිය මිතුරන් හිතයිශීන් ඉඩම් කොල්ල කමින් පවතිද්දී මේ තලෙමන්නාරම් වගේ ප්‍රදේශවල නෙවෙයි කොළඹ හතේ පවා දීර්ඝ කාලයක් තිස්සේ ඉඩම් කොල්ල කෑඹල මේ දේශපාලන හිතවතුන් නිරත වී සිටිනවා. ඉතින් මේ පිළිබඳව අපිට දේශපාලඥයන්ගේ විශේෂයෙන්ම මේ ජනාධිපතිවරණ අපේක්ෂකයන්ගේ ප්‍රතිචාර පිළිබඳව උනන්දුව දක්වන්නට පුළුවන්. අපිට සජිත් ප්‍රේමදාස මහතා කරන ප්‍රකාශයක් දිවයින පුවත්පතෙන් ගෙනින්නට පුළුවන්. දේශපාලකයන්ගේ මංකොල්ල කෑම් සම්පූර්ණයෙන්ම නවත්වන බවයි ප්‍රේමදාස මහතා කියන්නේ. දශක ගණනාවක සිට මෙරට දේශපාලඥයන් සිදු කළ ඓතිහාසික මංකොල්ලේ සම්පූර්ණයෙන්ම නතර කර රටේ සියලු සම්පත් පොදු ජනතාවට ලබා දෙන අලුත්ම දේශපාලන ශිෂ්ටාචාරයක් නිර්මාණය කිරීමට කටයුතු කරන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති දුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරනමයි කියලා තමයි එහි දක්වා තිබෙන්නේ. ඉතින් ඔහු මෙම අදහස් පළ කළේ පෙරේදා දින රාත්‍රියේ මාතර දිස්ත්‍රික්කයේ දෙවිනුවර දික්වැල්ල මහජන ක්‍රීඩාංගණයේ පැවති ජනහමුවකට එක්වෙමින් මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු මෙහෙමත් කියනවා, කවුරුන් හෝ දේශපාලනයට එන්නේ රැකියාවක් කිරීමට හෝ කෝටිපතියන් වන්නට නම් ඒ වැරදි ක්‍රියාවක් මින් ඉදිරියට මගේ රජය තුළ කොන්ත්‍රාත් ගනුදෙනු මහජන සම්පත් මංකොල්ල කෑම් ගසා කෑම් සොරා කෑමට කිසිසේත්ම ඉඩ තබන්නේ නැහැ. දශක ගණනාවක සිට දේශපාලඥයන් ජාතික සම්පත් මහජන දීපල විනාශ කළ යුගයට තිත තබා රටේ සියලු ප්‍රතිලාභ සෑම ජන කොටසකට ලබා දෙන සංවර්ධනයේ පාරාදීසයේ බවට අපේ මාතෘභූමිය පත් කරනවායි කියලා සජිත් ප්‍රේමදාස මහතා කියා සිටිනවා. මේ අතර අරුණ පුවත්පතත් අද දේශපාලකයන්ගේ ක්‍රියා හේතුවෙන් රටේ මුදල් නිරපරාදේ වියපැහැදැම්මන ආකාරය පිළිබඳව අනාවරණයක් කරනවා. යනුව කෘෂි හා කර්මාන්ත සඳහා ඉදිකරන වගාලින් වලට ආණ්ඩුවෙන් ජලමීටර කියලා විජය මුනුස් සොයිසා ඇමති කාලේ යෝජනා කරලා අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කරලා වගාලින් ජල උල්පත් නලලින් වලටත් අදාළයි කියලා එහි දක්වා තිබෙන්නේ. ඉතින් මේ විදිහට වතුර ටිකටත් මීටර් හයි කරන්නට උත්සාහ දරූ ප්‍රවෘත්තියක් තමයි සතියක අරුණ කියන්නේ. වාණිජමය කෘෂි කර්මාන්ත කටයුතු සහ කර්මාන්ත අවශ්‍යතා සඳහා ඉදිකරනු ලබන හා ඉදිකළ ලිං හා වගා ලිං දෛනිකව ලබා ගන්නා ජල ප්‍රමාණය ගණනය කිරීම සඳහා ජලමනු හෙවත් ජලමීටර් සවිකිරීමට වාරිමාර්ග හා ජලසම්පත් කළමනාකරම අමාත්‍යංශය තීරණය කර තිබෙනවායි කියලා සතියක අරුණ පුවත්පත වාර්තා කර සිටිනවා.
කෘෂි හා කර්මාන්ත ලිංවලට ආණ්ඩුවෙන් ජලමීටර ලංකාව ඇෆ්ගනිස්ථානයටත් වඩා පහලට වැටුණු හැටි මඩදිය පිරුණු පලාලි ගුවන්තොට සතියට වරක් රාජපක්ෂ කෙනෙක් අත්අරංගුඩ ගන්නයි ඇමතිවරයෙක් මට කීවා FCID හිටපු ප්‍රධානි අරුණට හෙළි කරයි නිල බලයෙන් දානේ වැලක්වුවොත් මල්ලෙක් වෙයි කටිනේ කානිවල් එකක්ද අපේ තාත්තා ළංගමේ හදපු හැටි අනිල් මුණසිංහගේ පුතා කියයි ශ්‍රීපාදේ පරණ ගණ්ඨාරයේ කෝ සතියගේ අරුණ අලුත්ම කලාපේ අද දිවින පුවත්පතේ හරියටම මුල් පිටුවෙන් භාගයක් විතර වැය කරලා වාර්තා කරන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති දුර අපේක්ෂකවරයාගේ රට හදන සැලැස්ම පිළිබඳව විශේෂයෙන්ම ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය පිළිබඳව ඉතින් විවිධ දේශපාලන පක්ෂ කණ්ඩායම් කඳවුරු විසින් විවිධ අවස්ථාවලදී ප්‍රතිපත්ති ප්‍රකාශයන් එළිදක්වනවා එය ඇත්තටම මේ මහ පොළොව මත රෝපණය වෙනවාද ඒවා හුදු ඡන්ද ප්‍රලෝඳු බවට පවණක් පත් වෙනවාද කියලා තමයි ඉතිහාසය නිරීක්ෂණය කිරීමේදී විමසා සිටින්නට සිදු වෙන්නේ ඒකම ඡන්දදායකයන් විදිහට අපි ඡන්දයක් දෙද්දි මේ ප්‍රතිපත්ති ප්‍රකාශන කියවා බලනවාද ඒවා අපිට අදාළද අන්නේ ඒ ගැනත් විශේෂයෙන්ම විමසිලිමත් වන්නට ඕනේ කොහොම වුණත් ඒ අය හිතන පතන ආකාරය පිළිබඳව යම්කිසි දල සැලැස්මක් හෝ ඇති කරගන්නට මේ ප්‍රතිපත්ති ප්‍රකාශ විශේෂයෙන්ම වැදගත් වේවි අද දිවයින පුවත්පත කියනවා රට හදන්න ගෝඨාගෙන් දස වැදෑරුම් සැලැස්මක් කියලා ඒ අනුව ජාතික ආරක්ෂාවට මුල් තැන මිත්‍රශීලී සහ නොබැඳුණු විදේශ ප්‍රතිපත්තියක් පිරිසුදු රාජ්‍යපාලනයක් ජනතාවට වග කියන ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයක් පලදායී පුරවැසියෙක් සශ්‍රීක මානව සම්පතක් ජනතා කේන්ද්‍රීය ආර්ථිකයක් තාක්ෂණය මත පදනම් වන සමාජයක් ඊට පස්සේ භෞතික සම්පත් සංවර්ධනය කළමනාකරණය සහ විනයගරුක නීතිගරුක සහ ගුණගරුක සමාජයක් තිරසාර පරිසර කළමනාකරණයක් යනුවෙන් අනුසිරස්තල රැසකින් මේ දසවැදෑරුම් සැලැස්මේ මූලික හරයන් පදනම් වාර්තා කරන කටයුතු කරනවා. ඉතින් එදිනදා වියදම් අඩු කිරීමට කඩිනම් ජනතා සහන පැකේජයක් ලබා දීම රාජ්‍ය අර්ධරාජ්‍ය පෞද්ගලික වැටුප් වැඩි කිරීම ඇතුළු යෝජනාවලින් සමන්විත ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති දුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දසවැදෑරුම් ප්‍රතිපත්ති ප්‍රකාශනය ඊයේ 25 වෙනිදා නෙළුම්පොකුණ මහින්ද රාජපක්ෂ රංගහලේදී ජනගත කෙරුණා. මුලින්ම මහා සංඝරත්නයට මේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරිපත් කළා. ඉන් අනතුරුව අපි දැක්කා විපක්ෂ නායකවරයාටත් ඊට පසුව විවිධ වෘත්තිකයන්ට සමාජයේ කැපී පෙනෙන චරිත කිහිපයකට මේ ප්‍රතිපත්ති ප්‍රකාශනය පිරිනැමීමෙන් නික්මිතිව තමයි දේශපාලකයන්ගේ අතට එය පත් කළේ. ඉතින් ඊයේ දිනේදී නෙළුම් පොකුණ ප්‍රධාන පීඨිකාවේ එහෙම නැත්නම් වේදිකාවේ අසුන්ගෙන හිටි දේශපාලඥයන් දෙදෙනෙකු විතරයි අපි නිරීක්ෂණය කරන්නේ. විපක්ෂ නායකවරයා සහ වර්තමාන ජනාධිපති දුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සෙසු සියලු දෙනා එක්කෝ භික්ෂූන් වහන්සේලා නැත්නම් අන්‍යාගමික පූජක තුමන්ලා ඊට පස්සේ අපි දැක්කා නලින්ද සිල්වා මහතා ඊට පස්සේ නීලා වික්‍රමසිංහ වගේ කලාකාරිනියන් ඒ වගේ දේශපාලඥයන් නොවන රටේ සිවිල් සමාජය විසින් ඉතාමත් ගෞරවයෙන් යුතුව පිළිගනු ලබන චරිත කිහිපයකට තමයි මෙතනදී ප්‍රධාන ස්ථානය ලැබී තිබුණේ. ඉතින් ඡන්දෙන් පසුවත් ඒ විදිහටම පැවැත්වෙනවා නම් ඉතා හොඳ දෙයක්. දේශපාලකයන්ට වඩා මේ රටට ආදරය කරන විවිධ ශ්‍රේෂ්ත්‍රවල වෘත්තිකයන් උගතුන් බුද්ධිමතුන් ඉදිරියට පැමිණීමේ කාලයක් අත්‍යවශ්‍ය වන නිසාවෙන්. ඉතින් මේ අතර දිවයින පුවත්පතේ අද වාර්තාවකින් කියනවා මගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ හිස් පොරොන්දු රැහැයි කියලා ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ දිනේදී කරන ලද ප්‍රකාශය. තම ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ කිසිදු හිස් පොරොන්දු නොමැති බව ඉතා වගකීමෙන් යුතුව ප්‍රකාශ කරන්නේ යැයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති දුර අපේක්ෂකයා කියනවා. හැමදාමත් බාර දුන් හැම වගකීමක්ම නිවැරදිව ඉටු කළ තමා මෙවරද බාර දෙන වගකීම ඉතාමත් ඉහලින් ඉෂ්ට සිද්ධ කිරීමට අප කැප වී සිටින බවයි ගෝඨාභය රාජපක්ෂ මහතා එහිදී සඳහන් කළේ. ඉතින් එහිදී දෙසුම් දෙකයි පැවැත්වුණේ. අනිත් දෙසුම පවත්වන ලද්දේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා විසින්. ඔහුගේ ප්‍රකාශය අද ලංකාදීපයේ වාර්තා කරනවා. ජනපතිවරණයේ තීන්දුව මහමැතිවරණයට තොට්ටුයි විපක්ෂ නායක මහින්ද කියයි යනුවෙන් තමයි එහි දක්වා තිබෙන්නේ. ඉතින් ජනාධිපතිවරණයෙන් පසුව පාර්ලිමේන්තු මැතිවරණයක් නොපමාව පැවැත්වීම සඳහා අවශ්‍ය ජනමතයද මෙම ජනාධිපතිවරණයේදී ජනතාවගෙන් ඉල්ලා සිටින බව හිටපු ජනාධිපති විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරනවා. ඉතින් මේ ජනාධිපතිවරණය යම්කිසි ආකාරයකින් ජනමත විමසුමක් බවට පත් කරගන්නට උත්සාහයක් පවතින බව තමයි පෙනෙන්නේ. ඉතින් ඒ විදිහට මහමැතිවරණයක් සඳහා ජනමත විචාරණයක් විදිහටත් මෙය ඔට්ටුයි කියලයි මහින්ද රාජපක්ෂ මහත්මයා කියන්නේ. ඉතින් කොහොම වුණත් ජනාධිපතිවරණයෙන් පසුව පාර්ලිමේන්තු මැතිවරණයක් නොපමාව පැවැත්වීම අත්‍යවශ්‍ය බවත් කියවෙනවා. ඉතින් අපේ ප්‍රතිපත්ති ප්‍රකාශන අලුතෙන් ඉදිරිපත් කළ යුතු නැහැ. අපේ ප්‍රතිපත්ති කාටත් වඩා හොඳින් ජනතාව දන්නවයි කියලත් මෙහිදී මහින්ද රාජපක්ෂ විපක්ෂ නායකවරයා කිව්වයි කියලා ලංකාදීපේ වාර්තා කරනවා. මේ අතර අද ඩේලි නිවුස් පුවත්පත වාර්තා කර සිටිනවා NPM presidential candidates policy statement launch today. ඒ අනුව
ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය අද දිනේදී එළිදක්වන්නට නියමිත බව තමයි වාර්තාවන් ඉතින් අපේක්ෂාවේ අපේක්ෂා විදිහට සඳහන් කරන අනුර කුමාර දිසානායක මහතාගේ ඡායාරූපයක් සහිතව අද ඩේලි නිවුස් පුවත්පත වාර්තා කරන්නේ අද පෙරවරු 9:30ට ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදැක්වීමට සූදානම් බව අපි වේලාව බලලිමු. සුෆික්සල් අම්මගේ දෑතට සුමුතුයි තද පැල්ලම් මට්ටුයි. අද ලංකාදීප පුවත්පත වාර්තා කරනවා සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රකාශයක්. මේ වන විට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදැක්වුණා. ඊට අමතරව අපි දැක්ක මහේෂ් සේනානායක මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය පෙරේදා දිනේදී එළිදැක්වෙනවා. ඊට පස්සේ අද දිනේදී ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය පදනම් ආයතනයේදී පෙරවරු 9:30ට එළිදැක්වෙනවා. තවමත් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදැක්වුණේ නැහැ. මම හිතන්නේ 30 වෙනිදා හෝ 31 වෙනිදා එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදැක්වීමට නියමිතයි. කොහොමුණත් එහි ඇතුළත් විය හැකි කාරණයක් පිළිබඳව සජිත් ප්‍රේමදාස මහතා ඉඟියක් පළ කරනවා. විදේශගත ශ්‍රමිකයන්ට විශ්‍රාම වැටුප් ක්‍රමයක්, වාහන බදු සහන සදිදියෙන් පොරොන්දුවක් කියලායි පුවත්පතේ වාර්තා කරන්නේ. ඉතින් විදේශගත ශ්‍රමිකයන් වෙනුවෙන් නව විශ්‍රාම වැටුප් ක්‍රමයක් සහ ඔවුන් වාහනයක් මිලදී ගැනීමේදී බදු සහනයක් සිය පාලනය තුළ ක්‍රියාත්මක කරන බව නව ප්‍රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපති දුර අපේක්ෂකයා සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරනවායි කියලායි. මේ අතර අද දිනමින පුවත්පත වාර්තා කරනවා කඹුරුපිටියේ ප්‍රාදේශීය සභා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නියෝජිතයෝ සජිත්ගේ සහායට එක් වෙති කියලා. එයනුව කඹුරුපිටියේ ප්‍රාදේශීය සභාවේ විපක්ෂයේ ජනතා නියෝජිතයන් 8 දිනක් සජිත් ප්‍රේමදාස මහතා සමග ඊයේ දින කඹුරුපිටියේ නගරයේ පැවති ජනහමුවේදී අත්වැල් බැඳගත් බව දිනමින කියනවා. එයනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කඹුරුපිටියේ ප්‍රාදේශීය සභාව නියෝජනය කරන මන්ත්‍රී උදිත දසුන්, බන්දුතිලක, එස් සඳුරුවන්, ශානක ජනප්‍රිය, සරත් විධානපතිරණ, ආර්.ඒ. සොමිපාල, ඒ. සිරිසේන සහ ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රී ඩී.පී. ජිනදාස යන පිරිස සජිත් ප්‍රේමදාස මහතාට සහාය දක්වන්නට එක්කාසු වුණායි කියලා දිනමින පුවත්පත කියනවා. එකම දිනමින අද කියනවා සජිත්ගේ කාර්යාලයට පහර දී ඇත්තේ යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙක් කියලා. එයනුව ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් පිහිටවා තිබූ වීරකැටිය අනෝදාගම පිහිටි පක්ෂ කාර්යාලයට පහර දී ඇත්තේ යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙක් විසින් බව පොලිස් විමර්ශනවලදී හෙළිදරව් වී තිබෙනවායි කියලා තමයි වාර්තා කරන්නේ. ඉතින් ඡායාරූපයකුත් දක්වා තිබෙනවා ප්‍රේමදාස මහතාගේ කටවුට් හෝ පෝස්ටර් වලට කළු තෙල් ප්‍රහාරයකුත් එල්ල කොට තිබෙන අන්දම. ඉතින් කොහොම වුණත් මේ වන විට මැතිවරණ කොමිෂන් සභාව එහි සභාපතිවරයා ඇතුළු පිරිස මේ මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියාවලියක් වීමට සහ ඉතාමත් සාධාරණ මැතිවරණයක් පැවැත්වීම සඳහා බොහෝ දේවල් කරමින් කියමින් සිටින සයක් නිරීක්ෂණය වෙනවා. ලංකාදීප අද වාර්තා කරනවා චන්දපොලට පොලිසියෙන් 60,000ක් මේ ප්‍රධාන සිරස්තලය, සිවිල් ආරක්ෂක 10,000කුත් ඒ අතර සිටින බව වැඩිදුරටත් අනාවරණය වෙනවා. ඉතින් ජනාධිපතිවරණ දිනයේදී චන්දපොල ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 60,000ක පමණ පිරිසක් යෙදවීමට තීරණය කර ඇතැයි පොලිස් මූලස්ථානය සඳහන් කරනවා. මේට අමතරව සිවිල් ආරක්ෂක බලකායේ නිලධාරීන් 10,000ක්ද මැතිවරණ ආරක්ෂාව සඳහා කැඳව ඇති බවයි පොලිස් මූලස්ථානයේ උසස් නිලධාරියෙකු උපුටා දක්වමින් ලංකාදීපයේ කියන්නේ. තින් චන්ද මධ්‍යස්ථානාවර ප්‍රදේශවල ආරක්ෂක කටයුතු සහ ජංගම ඌර සංචාර සඳහා ත්‍රිවිධ හමුදාවේ සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ සමාජිකයන් අවශ්‍යතා පරිදි යෙදවීමටත් පියවර ගන්නා බව පොලිසිය සඳහන් කරනවා. මේ සම්බන්ධයෙන් පොලිස් විශේෂ කාර්ය බලකායේ භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ් මහතාගෙන් ඊයේ කළ විමසීමකදී ඔහු සඳහන් කරන්නේ ජනාධිපතිවරණ ආරක්ෂක කටයුතු සඳහා පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් යෙදවීමට සියලු කටයුතු මේ වන විටත් සූදානම් කර ඇති බවයි. ඉතින් චන්දපොලට පොලිසියෙන් 60,000ක් කියන සිරස්තලය ප්‍රධාන සිරස්තලය ලෙස වාර්තා කරන්නට ඕනේද? ඒ තරම් වැදගත් සිරස්තලයක්ද කියලා ඔබට හිතෙන්නට පුළුවන්. මොකද ඡන්දය සඳහා පොලිසිය හමුදාව නිරන්තරයෙන්ම ලංකා ඉතිහාසයේ අවුරුදු 71ක් තිස්සේ දායක වෙලා තිබෙනවා. නමුත් මෙය යම්කිසි ආකාරයේ යටිපෙළ කියවීමකින්, එහෙම නැත්නම් පේලි අතර කියවීමකදී ශෝචනීය කනගාටුදායක තත්වයක් කියලායි කියන්නට වෙන්නේ. චන්දපොලක් කියන එක හමුදා බංකරයක්, එහෙම නැත්නම් පොලිස් ස්ථානයක් විදිහට නිරීක්ෂණය විය යුතු වන්නේ නැහැ. ජනතාව තමන්ගේ ඡන්දය පාවිච්චි කළ සාමකාමීව ගෙදර එන, එහෙම නැත්නම් තමන්ගේ වෙනත් රාජකාරී කටයුතු සඳහා යන සමාජයක් අප බිහි කරගත යුතුයි. ප්‍රචණ්ඩ ක්‍රියා සිදුවන, මැතිවරණ දූෂණ සිදුවන රටක් සමාජයක් නොවෙයි අපි බලාපොරොත්තු වෙන්නේ. පොලිසියට හමුදාවට, එහෙම නැත්නම් වෙනත් නිලධාරියෙකුට බියේ අපි ඡන්ද දූෂණ කරනවා නම්, වලින් වැළකෙනවා නම් ඒ නෙවෙයි අවශ්‍ය වන්නේ. අපි නීතියට ගරු කරලා හරියට ඒ ඡන්ද කටයුතු වලට පිවිසීමේ. ඉතින් අර අලුත් පාර්ලිමේන්තුවට සහභාගි වෙලා එක්තරා අවස්ථාවකදී මැතිවරණ නිරීක්ෂකයන් සඳහන් කළේ, විශේෂයෙන්ම පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂවරයා සඳහන් කළේ, ඔවුන්ගේ සිහිනය වී තියෙන්නේ කවදා හරි මැතිවරණ නිරීක්ෂකයන් අනවශ්‍ය රටක් නිර්මාණය වීම, නිරීක්ෂණය කරන්නට ඡන්ද
අක්‍රමිකතා එහෙම නැත්නම් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා වාර්තා නොවන රටක් නිර්මාණය කරගන්නට කියලා. මේ අතර අද ලංකාදීපයේ කියන රාජ්‍ය පෞද්ගලික සියලු සේවකයන්ට ඡන්දය දා පඩි සහිත නිමාඩු ලබා දීමට සූදානම් කියලා. ඒ අනුව ඔන්න ඉදිරියේදී රාජ්‍ය සහ පෞද්ගලික සේවකයන්ට තමන්ගේ සිතුමනාපයෙන් ඡන්දය භාවිතා කිරීමේ අවස්ථාව උදා වේවි. ජනාධිපතිවරණදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ලිඛිතව නිමාඩු ඉල්ලා සිටින රාජ්‍ය හා පෞද්ගලික සියලුම සේවකයන්ට වැටුප් සහිත නිමාඩු දිය යුතු බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා නිවේදනය කරනවා. වැටුප් සහිත මෙම විශේෂ නිමාඩුව පැය 4කට නඩු විය යුතු බවත්, ඉල්ලුම්කරුගේ සේවා ස්ථානයේ සිට ඡන්ද පොලට ඇති දුර නිගමනය කර ආයතන බලධාරීන් විසින් අදාළ විශේෂ නිමාඩුව ලබා දිය යුතු බවත් ඒ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනයක සඳහන් වෙනවා. මේට පෙර පැවති ඡන්ද විමසීම්වලදී නිමාඩු ලබානු දීම සම්බන්ධයෙන් සේවකයන්ගෙන් ලැබී ඇති පැමිණිලි සැලකිල්ලටගෙන ඡන්දය දීමට හිමිකම් ඇති සියලු දෙනාට නීත්‍යානුකූලව හිමිවන නිමාඩුව ලබා දීමට කටයුතු කරන ලෙසට රාජ්‍ය හා සියලු පෞද්ගලික සේවා යෝජකයන්ගේ තමන් ඉල්ලා සිටින බවත් මේ නිවේදනයේ සඳහන් වෙනවායි කියලා තමයි ලංකාදීප පුවත්පත අද වාර්තා කර සිටින්නේ. ඉතින් පුවත්පත් රාශියක් මේ ඡන්දය පැවැත්වුණ ආකාරය පිළිබඳව තොරතුරු වාර්තා ගෙනෙමින් පවතිනවා, වාර්තා කරමින් සිටිනවා. ඉතින් මේ අතරතුර තමයි ඉතාමත් විශේෂ ප්‍රකාශයක් අපේ දිනමින පුවත්පතේ ඇතුළු පිටුවක දැක්වෙන්නේ. අපි දැක්ක මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සංඝරත්නයට යම්කිසි අවවාද අනුශාසනා කිහිපයක් ඉදිරිපත් කළා. විශේෂයෙන්ම තමන්ගේ දේශනාවන් වලදී සඳහන් කළ යුතු දේවල් පිළිබඳවත් එතුමා සඳහන් කරා කියලා අපිට මතක. ඉතින් ඒට ප්‍රතිචාර දක්වා තිබෙනවා තීනියාවල පාලිත ස්වාමින් වහන්සේ. අද දිනමින පුවත්පත වාර්තා කරනවා සංගරුවන කළ නොකළ යුතු දේ විනය පිටකේ සඳහන්, කොමසාරිස්ගේ උපදෙස් ඕනේ නැහැයි කියලයි තිනියාවල පාලිත ස්වාමින් වහන්සේ අවධාරණය කරන්නේ. ඒ අනුව බෞද්ධ භික්ෂූන් වහන්සේලාට කළ යුතු හා නොකළ යුතු දේ පිළිබඳ විනය පිටකේ සඳහන්ව ඇති බවත්, ඒ සඳහා මැතිවරණ කොමසාරිස්ගේ උපදෙස් අවශ්‍ය නොවන බවත් මැතිවරණ කොමසාරිස් ප්‍රකාශ කර ඇති පරිදි පන්සල් පල්ලි කෝවිල් වලදී මෙන්ම බණ හෝ දාන ගෙවල් වලදී මැතිවරණ සම්බන්ධයෙන් යමක් කියන්නට නොහැකි නම් ඡන්ද මධ්‍යස්ථාන ලෙස විහාරස්ථාන භාවිතා කිරීමද සුදුසු නැති බවත් එක්සත් ජාතික භික්ෂු පෙරමුණේ ලේකම් හා නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ අනුශාසක තිනියාවල පාලිත ස්වාමින් වහන්සේ ප්‍රකාශ කරනවා. තිනියාවල පාලිත හිමි මෙසේ ප්‍රකාශ කළේ ඊයේ කොළඹ වොක්ෂෝල් වීදියේ පිහිටි ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින්. ඉතින් මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වන තිනියාවල පාලිත ස්වාමින් වහන්සේ කියා සිටින්නේ 2015 ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේන මහතා උතුරු නැගෙනහිර ප්‍රදේශවලින් වැඩි ඡන්ද 6,06,000ක් ලබාගත් බවත්, එදාත් ඊළම ලබා දීමට යන බව පැවසුවත් එය පිළිගන්නේ නැතුව මෛත්‍රීපාල සිරිසේන මහතාට ජනතාව ඡන්දය ලබා දුන් බවත්. ඉතින් කොහොම වුණත් උන්වහන්සේ වැඩිදුරටත් අවධාරණය කරන්නේ සංගරුවන කරන්නට ඕන, නොකරන්නට ඕන දේවල් කිසිදු අඩුපාඩුවක් නැතුව බුදුරජාණන් වහන්සේ දේශනා කරලා ඒවා විනය පිටකේ ඇතුළත් වෙනවා. ඉතින් මැතිවරණ කොමසාරිස් වරයාගේ එහෙම නැත්නම් මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගේ අවවාද අනුශාසනා ඒ සඳහා අවශ්‍ය නොවන බව. කොහොම වුණත් ඉතින් ආගම ධර්මයේ පිළිබඳව අපි දකිනවා, දසරාජ ධර්මයේ පිළිබඳව, ලිච්ඡවී ධර්මයේ පිළිබඳව, ඊට පස්සේ ධර්ම මේ ධම්මපදයේ තිබෙන ධර්ම පාඩ පිළිබඳව බොහෝ දෙනා අවධානය යොමු කරනවා. ඉතින් ඒක හොඳයි කියනවා වගේ මේ ආදර්ශයෙන්ත් ඔප්පු සිද්ධ කරලා පෙන්වනව නම් හොඳයි කියලා තමයි කියන්නේ. කොහොමුණත් ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාගේ ජනරැලි පිළිබඳව අද පුවත්පත් අවධානය යොමු කරනවා. ගෝඨාභය අද හෙට ජනරැලි 11ක කියලා දිවයින පුවත්පත කියනවා. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සහභාගී වෙන ජනරැලි 11ක් අද, ඒ කියන්නේ 26 වෙනිදා සහ හෙට 27 වෙනිදා පැවැත්වෙනවා. අද පැවැත්වෙන ජනරැලි ත්‍රිකුණාමලයේ මුත්තූර් හපුතලේ හාලියල පස්සරහ වියලුව මැතිවරණ කොට්ටාෂවලදී පැවැත්වෙන බව කියනවා. ඒකම වාර්තා කරනවා සජිත් අද හිට ජනරැලි 10ක කියලා දිවයින පුවත්පතමයි වාර්තා කරන්නේ. නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ආමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අද සහ හෙට, ඒ කියන්නේ 26 27 යන දෙදිනේදී ප්‍රධාන ජනරැලි 10ක් ඇමතීමට නියමිතව තිබෙන බවත් අද දිවයින පුවත්පත වාර්තා කර සිටිනවා. ඉතින් මේ විදිහට දිගටම පුවත්පත් වාර්තා කරමින් පවතිනවා දේශපාලන ඒ පක්ෂවල සූදානම් පිළිබඳව ජනාධිපතිවරණයට එළඹීම පිළිබඳව. ඉතින් අපි විරාමයකට යන්නට සූදානම්. විරාමයෙන් අනතුරුව මාධ්‍ය පිළිබඳව දේශපාලඥයන් දැක්ක අදහසකටත් යොමු වන්නට හැකියාව ලැබේවි. 2014 අප්‍රේල් 18 වෙනිදා මට කිව්වේ නැද්ද උඹ බේරුවේ ඇයි? මම නම් මෙහෙම ජනතාවක් දැකලා නැහැ මහා. වැස්සේ අපිට හයිය ලබා දුන්නු මුස්ලිම් ජනතාව අර අන්තවාදයට පාවල දුන්නේ හකීම්ලා. සජිත් ප්‍රේමදාස ජනාධිපතිවරයාට නිදහස දෙනවා අගමැතිවරයෙක් තෝරගන්න. අපි හැම විටම අභියෝග ජයගන්න. තයිත් පරද්දන් බැගෝටව. මේ වෙනස නම් ඔබට වැදගත්.
සාමාන්‍ය වැසිකිලි පවිත්‍රකාරක ස්වභාවිකව වියෝජනය නොවේ. පිරිසිදු කිරීමෙන් පසුව වල තුල එක් රැස් වෙයි. හිතකර ශුද්ධ ජීවි ක්‍රියාකාරීත්වයද මර්ධනය වේ. ස්වභාවිකව දිරාපත් වීමේ ක්‍රියාවලිය අවහිර වී වැසිකිලි වල උතුරා යෑමට හේතු වේ. බයෝක්ලීන් පිරිසිදු කිරීමෙන් පසුව පහසුවෙන් වියෝජනය වී යයි. හිතකර ශුද්ධ ජීවින්ද ආරක්ෂා වී ස්වභාවික දිරාපත් වීමේ ක්‍රියාවලිය අඛණ්ඩව සිදු වේ. උතුරා යෑම වලක්වයි. හෙට දන්න අය අද ගන්නවා බයෝක්ලීන්. ට්‍රිපල් එන්සයිම ක්‍රියාකාරී ඕල් අවුට් ඇඳුම් දිරායාම වලක්වාලයි සැබෑ පැහැය ආරක්ෂා කරයි. මැෂිමින් හෝ දෑතින් සෝදාගත හැකිය. ඕල් අවුට් රෙදි සෝදන ධීරය. මට ඕනේ කොහොම හරි දොර ජනෙල් ටික ඉවර කරගන්න. එතකොට මේ ෆිනිෂ් කරගන්න ඕනේ නැද්ද? ෆිනිෂ් කරන්න? ඇයි මහත්තයා? ඉවරුණාට වැඩක් නැහැනේ ෆිනිෂ් එක නැත්තම්. නෑ 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 නෑ. මට ඕනේ ෆිනිෂ් කරගන්න. හරියටම ෆිනිෂ් කරගන්න නම් ලෝකෙදම තියෙන සේලක් වෝටර් බේස් විතරයි මහත්තයා. ලීයක් ඉවර කරගන්නේ නැතුව ෆිනිෂ් කරගන්න නම් ලොව ඇති එකම දැවාලේපනය සේලක් වෝටර් බේස් ජෙට් විතින් පමණයි. ෂා. දැන්නේ ෆිනිෂ් එක තේරෙන්නේ. ෆිනිෂ් කරගන්න නම් සේලක් වෝටර් බේස් තමයි. රාත්‍රී කාලයේදී දාවකයා පාසුවෙන් හඳුනාගත හැකි ඩියෝන් එෆෙක්ට් එක සහිත DSI GenX මෝටර් බයිසිකල් ටයර් දැන් වෙළඳ පොලේ ලබා ගත හැක. අන්තර්ජාතික පිළිගත් වෘත්තිකයෙකු වීමට ඔබ සතු වූ සිහිනය සැබෑ කර ගැනීමට ඔබ හායික් වන්න මූලික සාධක පත්‍ර පාඨමාලාවල සිට PhD උපාධිය දක්වා නර්සින්, බයෝමෙඩිකල් සයන්ස්, ෆිසියෝതെරපි හා ටීචින් අධ්‍යාපන ශාස්ත්‍රවල පාඨමාලා අප සමග අරඹා ඔස්ට්‍රේලියාව, එංගලන්තය, යුරෝපය සහ ඇමරිකාව යන රටවලදී සම්පූර්ණ කර ගැනීමට දැන්ම අමතන්න 0766 56 6678 හෝ 0114 65 11 44. DSI Tires. Any bike, one tire. අරුණ සමග මිලියනයක්. අරුණ පළමු සංවත්සරයේ වෙනුවෙන් මාසිකව රුපියල් මිලියනය බැගින් දිනා ගන්න. මෙරට පුවත්පතකින් පාඨකයන්ට ලැබෙන විශාලතම ත්‍යාගය හිමි කර ගැනීමට ඔබ කල යුත්තේ දිනපතා අරුණ කියවා එහි පුවතක් ඇසුරින් ඇසෙන සරල පැනයට පිළිතුරු දීම පමණයි. දිනුම් අවස්ථා වැඩි කර ගැනීමට දිනපතාම අරුණ කියවා මාසය පුරාම පිළිතුරු එවන්න. දැන් SLS සාතිකය සමගින් රීමාස්ටර්ලා සෙට් යෝගට්. Be healthy, be active. November 16 million 22 janata balaporuttu saha apeeksha kramaya vinas karana kramaya abhiprayayen oba laba dena teenduwa television air radio oba jangama durakathaniya saha antarjalaye pramukha saha prabalatama pravritti sannivedakayaage kisivekuta kisitu balavegeyakata gati nubu ආවරණය අතික්‍රමණ කළ අතිපුළුල් මැතිවරණ අනාවරණය Sri Lanka decides 2019 රටට හිත ඇති විශ්වසනීය අද දෙරණ ආදරේ සුඳුරු මංකඩ වෙඩින් ප්ලෑන 2019 මංගල ප්‍රදර්ශනය ඔක්තෝබර් 25 වෙනිදා සිට 27 වෙනිදා දක්වා BMICHED. හරිත තේ සාරයේ නනුන හඳුන්වා දෙන සේරි ග්‍රීන් ටී ඇන්ටි රින්කල් ෆේස් වොෂ්. සම අභ්‍යන්තරයේ මෙන්ම සම මතු පිටද සක්‍රීයව ක්‍රියා කර සමට හිතකර pH අගය තහවුරු කරමින් සමේ තෙතමනය රැකදෙන අතර එහි අඩංගු ස්වාභාවික ප්‍රතිඔක්සිකාරක ගුණ මගින් සම රැලි වැටීම පාලනය කර තරුණ පෙනුම රැකදෙයි. සේරි ග්‍රීන් ටී ෆේස් වොෂ් ඔබ තවත් ලස්සන කරයි. ජපන් තාක්ෂණය දැනට ඔබින විදුලිය පිරිමසින ලක්ෂපාන LED. දැනට ඔබින විදුලිය පිරිමසින ලක්ෂපාන LED වීති ආලෝකයට කාර්යාලයට කර්මාන්ත ශාලාවට සුපිරි අලවිසලට ක්‍රීඩාගාරයට එළිමහනට කාලයක් සමග දීප්තිය අනුනවන වසර පහක වගකීමක් සමග ජපන් තාක්ෂණය දැනට ඔබින විදුලිය පිරිමසින ලක්ෂපාන LED. Kiehl's අපේ මේ විශේෂ වට්ටම් ඔබ වෙනුවෙන්මයි 130ක වට්ටමක් සමග සර්ෆ් මැටි ටොප් ලෝඩ් ලීටර් 1.02ක් දැන් රුපියල් 455යි. Nexus සමාජිකයන්ට 125ක වට්ටමක් සමග මාංචි සුපර් ක්‍රීම් ක්‍රැකර් ග්‍රෑම් 190ක් දැන් රුපියල් 67යි. Kiehl's
මැෂිමින් හෝ දෑතින් සෝදාගත හැකිය. All out රේදි සෝදන දීරය. දෙරණ අරුණ. Sri Lanka's breakfast show. දැන් ඇල්පිටිය ප්‍රාදේශීය සභාව මැතිවරණයේ ඡන්දය පැවැත්වෙද්දී ඡන්දය නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට පෙර ඡන්ද ප්‍රතිඵල නිල වශයෙන් ප්‍රධාන මාධ්‍ය ඔස්සේ sannivedanaya වෙන්නට පෙර ආතුව විශේෂයෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ඊට පස්සේ Viber WhatsApp වගේ දේවල් වලිනුත් ඡන්ද ප්‍රතිඵල නිකුත් වුණා. මේ ඡන්ද මැදිස්ථානවල මේ විදිහට තමයි ඡන්දය ලබා ගත්තේ කියලා ඡායාරූපගත කළා. ඒවා සංසරණය වුණා සමාජයේ. ඉතින් කොහොම වුණත් අද Daily Mirror පුවත්පතේ ප්‍රධාන සිරස්තලයෙන් කියන්නේ presidential election election commission top on leaking results. ඒ අනුව මැතිවරණ කොමිෂන් සභාව ඉතාමත් තදින් සිටිනවා කියලා මේ විදිහට ප්‍රතිඵල ලීක් වෙන එක ගැන, එහෙම නැත්නම් කාන්දු වීම ඊට පෙර සමාජගත වීම පිළිබඳව දැඩිව ක්‍රියාත්මක කරනවා කියලා තමයි Daily Mirror පුවත්පතේ ප්‍රධාන සිරස්තලයෙන් කියන්නේ. Counting agents will be strictly instructed not share any information. මේ ගණන් කිරීමේ නිලධාරීන්ට දැඩිව උපදෙස් ලබා දී තිබෙනවා මේ විදිහට තොරතුරු හුවමාරු කර ගැනීමෙන් sannivedanaya කර ගැනීමෙන් වලකින්නට කියලා Daily Mirror පුවත්පතේ ප්‍රධාන සිරස්තලය මේ විදිහට දක්වා තිබෙනවා. ඉතින් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහත්මයා ඊට අමතරව කියනවා ආදර්ශ චන්දනම් තියන්න ලෑස්ති වෙන්න එපා රජෝ කියලා. මැතිවරණ කොමිෂන් සභාවට නිරීක්ෂණය වී තිබෙනවා සමහර පෞද්ගලික ආයතනවල ඒ වගේම ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා වූ උපකාරක පන්ති පැවැත්වෙන ස්ථානවල ආදර්ශ ඡන්ද විමසී පැවැත්වෙන බවත් ඒවායේ ප්‍රතිඵල සමාජ ජාල මාධ්‍ය හරහා සමාජගත කරන බවත් මෙම කාර්යයේ බැලූ බැල්මට යම් වරදක් දැකිය නොහැකියි යමෙකුට හැඟී යන්නේ වුවත් ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීමේ පනතේ 78 වන වගන්තියේ දැක්වෙන අයිතු බලපෑම යන වරදට මෙම කාර්යය අදාළ වෙනවා. මේ නිසා මෙම පූර්ව ඡන්ද විමසීම් පැවැත්වීමෙන් වැළකී සිටින ලෙස සියලුම නීතිගරුක යහපත් පුරවැසියන්ගෙන් මැතිවරණ කොමිෂන් සභාව ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිනවා. අද ලංකාදීපේ සන්නාමයට එකත් පසව වාර්තා කරන වැදගත් ප්‍රවෘත්තියක් තිබෙනවා. වෛරී ප්‍රකාශ කළවුනට දඬුවම් දෙන්න අරාබිකරණය නිසා අන්තවාදයේ වැඩි වෙලා විශේෂ කාරක සභා වාර්තාව කියයි කියලා එහි දක්වා තිබෙනවා. ඉතින් ශ්‍රී ලංකාව බොහෝ ප්‍රදේශවල මෑත භාගයේ වහබ්වාදය හා අරාබිකරණයේ වැඩිවීමක් දක්නට ඇති හේයින් ඒ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් කළ යුතු බවට පාස්කු ඉරුදුන ප්‍රහාරය පිළිබඳ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ වාර්තා මගින් නිර්දේශ කර තිබෙනවා. ප්‍රසිද්ධ දැන්වීම්වල අරාබි අක්කුරු ප්‍රදර්ශනය කිරීමෙන් හා රටින් දිගස් වෙවීම කාත්තන්කුඩි නගරයේ මෑත භාගයේ භෞතික වෙනස්කම් රැසක් ඇති වී තිබෙන බවත් බැටිකොලෝ කැම්පස් ආයතනයේ ගොඩනැගිලි සඳහාද ඉස්ලාමීය ගෘහ නිර්මාණ හා උද්‍යාන අලංකරණ බහුලව යොදාගෙන තිබෙන බවත් එම වාර්තාව පෙන්වා දෙනවා. නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර MLAM හිස්බුල්ලා මහතා කාත්තන්කුඩි අරාබිකරණය අරඹ ඇති වර්ධනය කළ බවට සාක්ෂි විමසීම්වලදී පෙනී ගියේ යයි සඳහන් කරන කාරක සභා වාර්තාව නැගෙනහිර පළාතේ හා පොදුවේ ඉස්ලාමීය ජනතාව අතරේ අන්තවාදයේ වර්ධනය වීමට අරාබිකරණය හා වහබ්වාදය හේතු වුණු බවත් අනාවරණය කරනවා. ඉතින් පාස්කු විරුදුන ප්‍රහාරයෙන් පසුව දේශපාලඥයන් කිහිප දෙනෙකු හා ජනතාව ඇවිස්සෙන වෛරී හා වගකීම් විරහිත ප්‍රකාශ කළ බවත් දේශපාලඥයන් ආගමික නායකයන් ඇතුළු පිරිස් නිකුත් කරන වෛරී ප්‍රකාශිතා බරපතල හේයින් ඒ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වා වැරදිකරුවන්ට දඩුවම් කළ යුතු බවත් පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව නිර්දේශ ඉදිරිපත් කරනවා. ඉතින් මේ විශේෂ කාරක සභාවේ නිර්දේශ ඉතාමත් වැදගත් නිර්දේශ රාශියක් විදිහට නිරීක්ෂණය කරන්නට හැකියාව තිබෙනවා. හැබැයි ඉතින් ප්‍රධාන පීඨිකාවේ අසුන්ගෙන සිටි සමහරුන් පිළිබඳව මේ වන විට සැක සංකා මතුවෙනවා. ඉතින් වහෙන්නරෝ කියන්නට අවශ්‍ය වන්නේ නැහැ. අමාත්‍ය රෞෆ් හකීම් මහතා සහරාන් හෂීම් සමග පැවතු සම්බන්ධතාව පිළිබඳව කුකුසක් සැකයක් බරපතල විවේචනයක් මේ සමාජය තුළ පවතිනවා. ඉතින් මේ විවේචනය ඉදිරිපත් කරපු පුද්ගලයාට දැන් පැමිණිලිකරු නෙවෙයි චුදිත වෙන්නට සිද්ධ වී තිබෙනවා. ත්‍රස්තවාදී සහරානුත් එක්ක එමෙති හකීම් ඉන්න වීඩියෝ පටයක් ගෙන පැමිණිල්ල කරලා තිබ්බා පොලිස් මූලස්ථානයට. ඒ වුණාට අද වෙනකම් මම නම් දැක්කනේ එතුමාට පොලිසියෙන් කොහේ හරි විමර්ශනයක් කරන්න එන්න කියලා දැක්ක නෑ. ඒ වුණාට මට අද මෙතෙන්ට එන්න කියලා තිබ්බේ මට විරුද්ධව ෆයිල් එකක් යවලා තියෙනවා පොලිස් මූලස්ථානයෙන්. ඇතරම විහිළු කතාවක්, ජාතිවාදී මතවාදී වපුරන පුද්ගලයෙක් සම්බන්ධව කියලා ෆයිල් එකට නමක් දාලා තියෙනවා මෙතෙන්ට. ඇතරම කනගාටුයි. ත්‍රස්තවාදීන් එක්ක ඉටපු එමෙතිට
විරුද්ධව කම්ප්ලේන් එකක් කරනකොට මට ඔය වගේ ෆයිල් එකක් දාලා තියෙන එක. ත්‍රස්තවාදී සාරාණුත් එක්ක ඉන්න වීඩියෝ එක හකීම්ගේ. එතුමා මගේ එක පෙන්නනවා ත්‍රස්තවාදී ඉවර කරපු නායකයෙක් එක්ක වාඩි වෙලා කතා කරන එක පෙන්නනවා. පොඩි ළමයා වගේ ඇසරෙනවා. විශේෂයෙන්ම පැමිණිලි කරන අය විත්තිකරුවන් බවට පත් කිරීමේ සම්ප්‍රදාය වෙනස් කළ යුතුයි. ඉතින් ඇත්තටම කවුද රටේ සමගිය සාමය සාමදානය සංහිඳියා වෙනුවෙන් පෙනී ඉන්නේ කියලා තීරණය කරන්න ඕන. ඉතින් අද දිවයින පුවත්පතේ ඇතුළු පිටුවක වාර්තා කරනවා හමුදාපතිට දැලෙලෙන ඇමරිකානු ඉල්ලීම ජනපති කුණු කූඩයට තමයි කියලා. යනුව මානව හිමිකම් උල්ලංඝනය කිරීමේ චෝදනා ඇති හමුදාපති ශවේන්ද්‍ර සිල්වා හා අනිකුත් හමුදා නිලධාරීන් වගඋත්තරකරුවන් කරන ලෙස ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රධානී රොබර්ට් වෙස්ට්‍රෝ කළ ඉල්ලීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා. මෙම ඉල්ලීම ඉටු කළහොත් ඇමරිකා විසින් ශ්‍රී ලංකාවට ලබා දෙන හමුදා සහාය ඉහළ දමන බවද වෙස්ට්‍රෝ වැඩිදුරටත් දක්නා තිබෙනවා. හමුදාපති ලෙස ශවේන්ද්‍ර සිල්වා පත් කිරීමට ජනාධිපති ගත් තීරණය පිළිබඳව ඔහු ජනාධිපතිවරයාට අභියෝගයක්ද කර තිබෙනවා. ඉහළ පෙළේ ආරක්ෂක ආරංචි මාර්ග සඳහන් කරන්නේ ශවේන්ද්‍ර සිල්වා පිළිබඳව හිටපු මේජර් ජෙනරාල්වරයෙකු ඇමරිකාවට ගොස් කටයුතු දීමින් පසු විමර්ශනයකින් තොරව හමුදාපතිට චෝදනා එල්ල වී ඇති බවයි. මෙහිදී ඇමරිකාව තවදුරටත් දන්වා ඇත්තේ ජනාධිපතිවරණයේදී පත්වන අපේක්ෂකයා ශවේන්ද්‍ර සිල්වා පිළිබඳව පියවරක් ගත යුතු බවයි. ඉතින් ඇමරිකාව මීට පෙරත් ශවේන්ද්‍ර සිල්වා සම්බන්ධව මෙවන් දැඩි බලපෑමක් සිදු කර තිබෙන බවත් දිවයින පුවත්පත කියන තුන අපි ජනාධිපතිවරයාට ස්තුතිය පළ කර සිටිනවා. එහෙම එක එක අයගේ පදයට නටන්න නැතුව ඍජු තීරණයක් ගැනීම පිළිබඳව මේ අතර තමයි ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස් මහත්මයා කුඩ්ඩන් ගැන මේ විදිහට අදහස් දක්වා සිටියේ. මේ රටේ කුඩු වෙළඳාම විනාශ කරන යුගය අපි අනිවාර්යෙන්ම අපේ කාලෙදී ආරම්භ කරන විතරක් නෙමෙයි ආරම්භ කරලා අවසන් කරනවා කියන එකත් මේ අවස්ථාවෙන් කියන්නේ. මම නම් මෙහෙම ජනතාවක් දැකලා නැහැ. මහා වැස්සේ රැණි ඉඳගෙන අපිට හයිය ලබා දුන්නු මේ වගේ ජනතාවක් මම කොහෙවත් දැකලා නැහැ. දමුන්නාන්සලාගේ හදවතේ කැකරෙන දුක කඳුල වේදනාවට ශක්තිමත් විසඳුම් ලබා දෙන්නට රණසිංහ ප්‍රේමදාසගේ පුතා සජිත් ප්‍රේමදාසව දමුන්නාන්සලා ජයග්‍රහණය කරවන්නේ. කුඩු ව්‍යාපාරය ගැන කතා කරාම හුඟක් වෙලාට වැටයි නියරයි තමයි ගොයන් කමින් සිටින්නේ. ඉතින් අද දිවයින පුවත්පත කියනවා කුඩ්ඩාගේ නල්ලස්ගත් සුරාබදු තිදෙනා හිරේ කියලා. ඒ අනුව හෙරොයින් ජාවාරම් කරුවෙකුගෙන් රුපියල් 50,000 කල්ලසක් ලබා ගැනීම ඇතුළු අධිචෝදනාවන්ට වරදකරුවන් කරනු ලැබූ සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දෙදෙනෙකුට හා ඔවුන්ගේ ඔත්තුකරුවෙකු ලෙස ක්‍රියා කළ පුද්ගලයෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු ශශි මහේන්ද්‍රන් මහතා බරපතල වැඩ සහිත වසර 5 බැගින් සිර දඬුවම් නියම කොට තිබෙනවා. වාද්දුවගේ රුවන් ඉන්ද්‍රජිත් කොළඹගේ ලක්ෂ්මන් හා ප්‍රේමලාල් සමරවීර දිනාට එලෙස සිර දඬුවම් නියම වුණා. පළමුවෙනි විත්තිකරුවෙකි අල්ලස් ලබා ගැනීම ඇතුළු අධිචෝදනා හතරකටම වරදකරු බවට නිගමනය කළ මහාධිකරණ විනිසුරුවරයා ඔහුට එක් අධිචෝදනාවකට වසර 5 බැගින් වසර 20ක සිර දඬුවම් නියම කොට ඒ වසර 5ක කාලයකින් ගෙවී යන ලෙස ලබා දීමට නියම කරා. රුපියල් 25,000ක දඩයකුත් නියම කරයි කියලා තමයි වාර්තා වෙන්නේ. ඉතින් දෙවන සහ තෙවන විත්තිකරුවන්ටත් මේ විදිහටම සිර දඬුවම් නියම කරන්නට මහාධිකරණ විනිසුරුවරයා කටයුතු කර තිබෙනවා. අපි යමු හම්බන්තොට නගරාධිපති ලොකු කතාවකුත් ඉතිහාස කතාවකුත් ඔහුට තියෙනවා ඉරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දු සජිත් ප්‍රේමදාස මහතා සම්බන්ධයෙන් කරන අභියෝගයට. බලය සිද්ධිය දන්නා මිනිජ්ජල ජනතාව හම්පන්තොට ජනතාව සජිත් ප්‍රේමදාස මගේ දුරකථන වාර්තා ගන්න පුළුවන් නම් මම කියනවා 100යි දිර ගන්න. 2014 අප්‍රේල් 17 දේ සිද්ධිය උනේ 18 උදේ පාන්දර මට කතා කරේ සජිත් ප්‍රේමදාස මහලුක ජනාධිපති අපේක්ෂකයා. මගෙන් ඇහුවේ ඉරාජ් මොකටද ඔවුන් බේරුවේ මරත් නොකිය ඔකුන් ආවේ අපරාධය ඔකුන්ට ගහන්න තිබුණ දුවර ගන් කියලා. තමන්ගේ පක්ෂේ මන්ත්‍රීවරුන්ට එහෙම ගුව සජිත් ප්‍රේමදාස මම අභියෝග කරනවා. අද නවීන තාක්ෂණයෙන් දුරකථන වාර්තා අරගෙන මට කතා කරේ කාගේ නුම්මරෙන්ද? ඒ නුම්මරේ බලලා වාර්තාව ගන්න පුළුවන් රෙකෝඩින් එක අද CID එකට පුළුවන්. අරගෙන බලන්න සජිත් ප්‍රේමදාස මට මොනවද කිව්වේ කියලා. මේක නැහැ නම් මම සජිත් ප්‍රේමදාස අභියෝග කරනවා. හම්බන්තොට ඇවිල්ලා තියන්න 2014 අප්‍රේල් 18 වෙනිදා මට කිව්වේ නැද්ද ඔවුන්ව බේරුවේ ඇයි? ඔවුන්ට ගහන්න දුන්නේ ඇයි කියලා මගෙන් ඇහුවා. මේ අතර සජිත් ප්‍රේමදාස මහතාගේ අග්‍රාමාත්‍ය අපේක්ෂකයා කවුද කියලා සඳහන් කරනවා ආචාර්ය හර්ෂද සිල්වා නියෝජ්‍ය අමාත්‍යවරයා. සජිත් ප්‍රේමදාස මහත්මයාව ජනාධිපති අපේක්ෂකයා කරවන්න වැඩිපුරම සටන් කරපු පුද්ගලයන් අතර එක්කෙනෙක් තමයි මම. මම ඉතාමත්ම ඍජුවම කියන්නම් සජිත් ප්‍රේමදාස ජනාධිපතිවරයාට සම්පූර්ණ නිදහස
දෙනවා අගමැතිවරයෙක් තෝරගන්න. ඒ අගමැතිවරයා තෝරගන්නේ එතුමා මම කලින් කිව්වා වාගේ දූෂණ චෝදනා නැති දක්ෂ වෘත්තීයවේදී සහ වැඩක් කරන්න පුළුවන් සාපේක්ෂ තරුණයෙක් කියලා මම මේ අවස්ථාවේදී කියනවා. ඉතින් ඒ නිසා ඒ තීරණය ඍජුවම එතුමා ගන්නවා. සාපේක්ෂ තරුණයෝ කියන්නේ කවුද? අපි දන්න විදිහට අවුරුදු 18යි අවුරුදු 30යි අතර අය තමයි තරුණයන් විදිහට හඳුන්වන්නේ. ඉතින් අවුරුදු 18ට අඩු පිරිස සාමාන්‍යයෙන් ළමයින් කියලා හඳුන්වනවා. ලංකාවේ තිබෙන 50 ළමයා සහ තරුණයා විවිධ ස්ථානවලදී විවිධ අර්ථයෙන් අර්ථ නිරූපණය කරනවා. ඉතින් අවුරුදු 52 සජිත් ප්‍රේමදාස මහත්තයාත් තරුණෙක් විදිහට තමන්ව හඳුන්වා ගන්නවා. කොහොමද සාපේක්ෂ තරුණයෙක් අග්‍රාමාත්‍යවරයා වෙනවයි කියනවා. සාපේක්ෂ තරුණයා කියන එක අපිට බලා ගන්න හොයාගන්න වෙනවා. කොමාරි අද ලංකාදීපයේ ප්‍රධාන ඡායාරූපයේ වෙන්වී තිබෙන්නේ ගෝඨාභයගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ මහා සංග්‍රහණයට කියන පසුවදනෙන් යුතුව ඉදිරිපත් වන ඡායාරූපය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනය නෙළුම් පොකුණේදී එළිදැක්වූ අවස්ථාවේදී එහි පිටපත් මහා සංග්‍රහණයට පිරිනමන ආකාරය තමයි මේ ඡායාරූපයේ දැක ගන්නට හැකියාව ලැබෙන්නේ. ඉතින් අපි මේ අවස්ථාවට මදක් අවධානය යොමු කරමු. ලංකාව ඒකීය රටක්. ඒ බෙදා වෙන් කරන්නට අපි කිසිවිටක ඉඩ දෙන්නේ නැහැ. ස්වෛරී රටක් වන ලංකාවට අනවශ්‍ය අතපෙවීම් කරන්නට කිසිදු විදේශ බලවේගයකට අපි ඉඩ තිබෙන්නේ නැහැ. අපි ජාතික ආරක්ෂාව රජයේ මූලික වගකීමක් ලෙස දකිනවා. සුරක්ෂිත රටක් කරන්නට අවශ්‍ය රාජ්‍ය ආරක්ෂක යාන්ත්‍රණය අපි යලිත් ශක්තිමත්ව ගොඩනගනවා. නීතිය ආධිපත්‍ය වචනයට සීමා නොවී සැබවින්ම ක්‍රියාත්මක වන පාලන තන්ත්‍රයක් අපි ඇති කරනවා. එක රටක් තුල ක්‍රියාත්මක විය හැක්කේ එක නීතියක් පමණයි. ලොකු පොඩි ભેදයකින් තොරව නීතිය හැමට සමානම ක්‍රියාත්මක කරන්නට අපි වළගවා ගන්නවා. අද ජනතාව ඉන්නේ අධික බදු බරකින් මිරිකිලා. අපි රටට නොගැලපෙන වර්තමාන ආදායම් බදු පනත වෙනස්කොට ජනතාව මත බදු බර අඩු කරන්නට බලාපොරොත්තු වෙන. වැට් බද්ද 8% දක්වා අඩු කරනවා. හැමදාමත් බාර දුන් සෑම වගකීමක්ම ඉටු කළ මම මෙවරද බාර දී ඇති වගකීම් ඉතාමත්ම ඉහලින් ඉටු කරන බවට මම ප්‍රතිඥා දෙනවා. ඒ වගේම තමන් අභියෝග බාරගත් කෙනෙක් බවත් ඒ අභියෝග නිසි ලෙස ඉෂ්ට සිද්ධ කරන්නට අනාගතයේදීත් කටයුතු කරන බව ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කළා. අපි හැම විටම අභියෝග ජයගත්ත පුද්ගලයෝ. එදා 2005 අපිට මුහුණ දෙන්න වුණු අභියෝගය අවුරුදු 30ක් මේ රටේ තිබුණ යුද්ධය කාටවත් අවසන් කරන්නට බැරි කියනපි යුද්ධය. අපි ඒ අභියෝගය බාරගෙන අවුරුදු 2.5ක් තුලදී අපි අභියෝගය ජයගත්තා. ඒ වගේමයි සංවර්ධනය. ඉතිහාසයේ නොවිරු අයුරු අපි ඒ අභියෝගය බාරගත්තා. ඒ වගේම අපි අද තියෙන අභියෝගයත් අපි බාර ගන්නවා. ඒ අභියෝගය අපි ජය ගන්නවායි කියන එක මේ අවස්ථාවේදී තමුන්නාන්සලාට කියන්නට කැමතියි. අපි වැඩ කරලා පෙන්නපු අය. අපි ළඟ සැලසුම් තියෙනව පමණක් නෙමෙයි අපි ඒ සැලසුම් කරලා පෙන්නුවා. දැන් සාමාන්‍යයෙන් මැතිවරණයක් ප්‍රකාශයට පත් කරාම පෙළපාලි යන්න එහෙම හැකියාවක් නැහැ. නමුත් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ පිරිසක් උද්ඝෝෂණයක් පැවැත්වුවා ලෝටස් වටරව මාශ්‍රිතව. ඉතින් එහිදී අත්අඩංගුවටගත් පිරිස සම්බන්ධයෙන් අද තොරතුරු වාර්තා කරනවා දිව ඉන පුවත්පත. සරසවි සිසුන් 52කට ඇප, එක් අයෙක් රිමාන්ඩ්. ඒ අනුව මැතිවරණ නීති උල්ලංඝනය කරමින් පොලිස් අන නොතකා උද්ඝෝෂණයක නිරත වීමේ චෝදනාව යටතේ අත්අඩංගුවටගෙන ඉදිරිපත් කළ විශ්වවිද්‍යාල සිසුන් 52 එහෙම නැත්නම් 52 ශරීර ඇප මත මුදා හැරීමට කොළඹ කොටුව මහේස් රංග දිසානායක මැතිතුමා ඊයේ දිනේදී නියෝග කළා. එලෙස අත්අඩංගුවටගෙන ඉදිරිපත් කළ 10 සැකකාර තිස්ස ධනංජය සිල්වා නැමැති ශිෂ්‍යා අධිකරණ නියෝග නොතකා මහජන සාමය කඩකිරීම සම්බන්ධයෙන් පෙරවැරදි තිබූ අයෙක් බව අනාවරණය වූයෙන් ඔහු ලබන 8 දක්වා ආරක්ෂිත බන්ධනාගාරගත කිරීමටත් මහේස්ත්‍රාත්තුමා නියෝග කරයි කියලා තමයි අද දිවෙන පුවත්පත වාර්තා කර සිටින්නේ. අපි බලමු සජිත් ප්‍රේමදාස මහතාට ගෝඨාභය රාජපක්ෂ මහතාව පරාජය කළ නොහැකි බව ජනතා විමුක්ති පෙරමුණේ ලේකම්වරයා කරන ප්‍රකාශය. අපි දැක්කා ගෝඨාභය රාජපක්ෂ මහතා කියලා ඔන්න වතුකරේ පැත්ත කියලා දෙනවා. එයා ආවට පස්සේ 10 දෙනවායි කියලා. සජිත් මහත්තයා බලන 10 දෙනෙකුත් හරියන්නේ නැහැ. එයා කිලක මොකද්ද? ආ මං ආවොත් එමේ 1500ක් දෙන්නම් කියලා. ඉතින් අපි බයි ඉන්නේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ආවෝ කියලා කියයි දන්නේ නැහැ. මං ආවට පස්සේ 2000ක් දෙන්නම් කියලා. එහෙම වුණොත් මොකද සිද්ධ වෙන්නේ? සජිත් ආයි කියලා කියන්නේ නැහැ. මං ආවත් 2500ක් දෙන්නම්.
එක හොරෙක් ඇල්ලුවේ නැහැ. එක හොරෙකුට හරියට නඩු පැවරේ. නඩු පැවරුවේ කොහොමද? වීසිය නඩු පැවරේ. නඩු පැවරුවේ නඩු අහන්න බැරි වෙන්න නීතිපති දෙපාර්තමේන්තු. අපි වගකීමෙන් කියන්නේ. ඒවා හරියට කරේ නැහැ. ඒගොල්ලෝ එක කණ්ඩායම. එක අත්තේ කුරුල්ලෝ. එක වල්ලේ පොල්. නිසා ඒගොල්ලෝ මේ වැඩේ කරන්නේ නැහැ. නිසා අපි ගෝඨ පරද්දන්න ඒගොල්ලන්ට බෑ. සාහිත්‍ය පරද්දන්න බෑ ගෝඨව. අද ලංකාදීපයේ ඇතුළු පිටුවක රාජිත සේනාරත්න අමාත්‍යවරයාගේ ප්‍රකාශයක් දක්වනවා. එදා ආණ්ඩුවෙන් මාධ්‍ය ගුටි කෑවා, මෙදා මාධ්‍යෙන් ආණ්ඩුව ගුටි කනවා කියලයි ඇමති රාජිත සේනාරත්න මහතා මේ ප්‍රකාශය කරන්නේ. ලංකාදීපයේ ඇතුළු පිටුවකයි වාර්තා කරන්නේ. පිටකොට්ටේ සිරිකොත් එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ කැඳවා තිබූ මාධ්‍ය හමුවකට අසුන් ගනිමින් තමයි අමාත්‍යවරයා මේ බව කිව්වේ. ඉතින් ජනමාර්ගයේ අටවනදා ලැබූ ජයග්‍රහණයත් සමග රටට ප්‍රජාතන්ත්‍රවාදය වගේම මාධ්‍ය නිදහසටත් හොඳ කාලයක් උදා වුණා. ඉතින් ඒ කාලේ රාජපක්ෂලාගේ ආණ්ඩුවෙන් ගුටි කෑව, අද මාධ්‍යන රජ ගුටි කනවයි කියලා කියන්නේ. ඉතින් විශේෂයෙන්ම ලසන්ත වික්‍රමතුංග මහතා සම්බන්ධයෙන්ුත් ඔහු අවධානය යොමු කරනවා. ඉතින් ලසන්ත වික්‍රමතුංග වේවා, ඊට පස්සේ රිචඩ් පතිරණ වේවා, ඊට පස්සේ ප්‍රේම කීර්ති දල්විස් වේවා, මේ ලයිස්තුවට තවත් අය එකතු නොවන අනාගතයක් තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. මාධ්‍ය වේදියාට නිදහසේ තමන්ගේ හෘද සාක්ෂියට එකඟව කටයුතු කරන්නට හැකි රටක් අපි බලාපොරොත්තු වෙනවා. මං හිතන්නේ අපි වෙලාව බලලෙමු. හෙට දන්න අය අද ගන්නවා බයෝක්ලීන්. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් වැඩිම දායකත්වයක් දෙන කතිකයා කවුද කියලා මේ හෙළිදරව්ව කරන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා. මම අහනවා ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ ජනාධිපතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් වැඩිම දායකත්වය සපයන වේදිකා කතිකයා කවුද? කවුද වැඩිම දායකත්වය සපයන කතිකයා? තමයි සජිත් ප්‍රේමදාස මහත්තයා. රැස්වීමකදී අපිව 102ක් උඩට ගේනවා. අකීම් මහත්තයාගේ වීඩියෝ පටයක් එළියට එනවා. රාරාන් එක්ක අතට අත දෙනවා. ජාතික ලයිස්තුවේ පත් කිරීම ගැන සාකච්ඡා කරනවා. අකීම් මහත්තයා ඒක වීඩියෝ එක එළියට ආවම කියනවා මේ ගැටුමක් සංසිඳවන්න මං ගියා කියලා. ගැටුමේ කොහොමද කතා වෙන්නේ? ජාතික ලයිස්තුව ගැන. කාටද මේ හකීම් මහත්තයලා බොරු කරන්නේ? මුස්ලිම් ජනතාව අර අන්තවාදයට පාවල දුන්නේ හකීම්ලා. ඊළඟට ආරාන්ගේ මල්ලි අල්වාන් බෝම්බ හදන්න ගිහිල්ලා පිපිරිලා තුවාල වෙලා ඉස්පිරිතාලේ ඉන්නකොට හකීම් මහත්තයානෝ අල්වාන් බලන්න ඒකේ වීඩියෝ එක ෆොටෝ එක එළියට ආවම කියනවා ගැටුම් ඇති වෙලා ගැබිනි මවක් රෝහල් ගත කරලා තිබුණා. ගැබිනි මව බලන්න ගිය එක මම මෙයාව දැකලා බැලුවා කිය. ඒ කියන්නේ අල්වාන් ඇඩ්මිට් වෙලා තින්නේ ගර්භණී වාට්ටුවේ. අල්වාන් ගිහිලා තින්නේ බෝම්බ හදන්න ගිහිලා තුවාල වෙලා නෙවෙයි බබෙක් හම්බෙන්නේ. අල්වාන්ට තිබිලා තින්නේ ප්‍රසූත වේදනාව. මුස්ලිම් ජනතාව තීරණය කරන්න ඕන. ජන සමාජයක් හැටියට තමන්ව මේ ඉරණමට ඇදවැට්ටුවේ සහරාන්ලා. සහරාන්ලව රැක්කේ හකීම්ලා. ප්‍රසූත නිවාඩුවක් ගැන තමයි කියන්නේ. කොහොම හරි අද ලංකාදීපේ කියන පාපුරුවේ නැදවැටිය තුවාල වූ කතක් රෝහලක් අසල දමා පැන ගිහින් අපේ සමාජයක් විදිහට ජාතියක් විදිහට කොතනද ඉන්නේ? බස්රිය දුරාත් කොන්දොස්තරත් අල්ලන්න සොයයි කියලායි දක්වා තිබෙන්නේ. ඉතින් බසේ පාපුරුවේ නැදවැටිය තුවාල ලබා සිටි කාන්තාවක් පෞද්ගලික රෝහලක් අසල දමා පලා ගිය බව කියන පෞද්ගලික බස් රථයක රියදුරු සහ කොන්දොස්තර අත්අඩංගුවට ගැනීම සඳහා දකුණු කළුතර පෞද්ගලික දකුණු කළුතර පොලිසිය පුළුල් පරීක්ෂණයක් පවත්වාගෙන යනවා කියලා අද ලංකාදීප පුවත්පත මෙලෙසින් වාර්තා කරනවා. අපි එතනින් යමු විජයමුනි සොයිසා මහතාගේ මැතිවරණ රැස්වීමකට. එහෙම නැත්නම් පොකට් මීටින් එකකට ආපු අමුත්තෙකුගේ කතාවකට. දැන් බලන්නකො අලුත් දැන් ආණ්ඩුවක් ආව. ගෝඨා ජනාධිපති, අගමැති මහින්ද, වාරි මාර්ග ඇමැති චමල්, ඊළඟට තරුණ කටයුතු ඇමැති නාමල්, ඊළඟට මම මොකද වනජීවි මතක් කරනකොටම මගේ යාළුවෙක් ආවා. ඒ සත්තුත් එක්ක තමයි අපි ජීවත් වෙන්නේ. අපි සත්තුත් එක තමයි ජීවත් වෙන්න ඕනේ. හැබැයි සත්තු යවන්න එපා පාර්ලිමේන්තුවට. සත්තු ඉන්න ඕනේ, සත්තු ඉන්න ඕනේ ඒ තැන්වල. ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණයකදී ඉතින් සර්පයෝ විශේෂයෙන්ම 225 යවන්න එපා කියලා තමයි ඉල්ලන්නට වෙන්නේ. අපි එතනින් යමු. මනුසද්දරණ 47 වෛද්‍ය සායනය පැවැත්වෙනවා. එහි තොරතුරු ගෙනින්නේ මදුමාලී ජයසිංහ. අයබෝවන් සංක, සියලට ප්‍රථම මිනිස්කම පෙරදරි කරගත්
මනුසද්දරණ ක්‍රියාන්විතයේ 47 වැන්න අද දවසේදී අපි අරගෙන ආවේ මැදවච්චිය ප්‍රදේශයට. මැදවච්චිය පෝනෑව පහළගල් කන්දේකම විද්‍යාල පරිශ්‍රයේදී තමයි අද මනුසද්දරණ වෛද්‍ය සායනය හා ප්‍රජාසත්කාරය ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් මේ කටයුතු සංවිධානය කරගන්නට අද දවසේදී අපිත් එක්ක එකතු වුණා වන්නේ ආරක්ෂක සේනා මූලස්ථානයේ මඟ පෙන්වීම යටතේ 21 වන සේනාංකයේ අධීක්ෂණයේ 211 වන බලසේනාව තමයි මේ කටයුතු හා සම්බන්ධ වුණේ. ඒ වගේම මතක් කරන්න ඕනේ වෙනද වගේම අපිත් එක්ක සම්බන්ධ වෙනවා රාගම ලීසන්ස් රෝහල, ඒ වගේම ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමයේ ඔවුන් සෝදානම් අද දවසේදීත් මේ ප්‍රදේශවාසීන් සියලුම දෙනාගේ අක්ෂි පරීක්ෂාවක් කරලා ඔවුන්ට නොමිලේ මැස් කණ්ණඩි ලබා දෙන්නට, ඒ වගේම අපිත් එක්ක එකතු වෙනවා මොයන් පික් හෝටලයේ ඔවුන් සෝදානම් ගැබිනි මව්වරුන් සඳහා පෝෂණ මළු ලබා දෙන්නට, ඒ වගේම ඔක්ටාන ආයතනයේ විදුලි නොමැති පවුල් සඳහා සූර්ය කෝෂ ලබා දීමක් අද දවසේදී සිද්ධ කරනවා. මේ සියලු දේත් එක්කම අද දවස පුරාම අපි පූර්ණෑව පහළගල් කන්දේකම විදුහල් පරිශ්‍රයේ තමයි ඉන්නේ. ඉතින් සියලුම දෙනාට ආරාධනා කරනවා එන්න විදුහල් පරිශ්‍රයට මේ වෛද්‍ය සානිට සහභාගී වෙලා ඔබගේ සියලුම පරීක්ෂණ කටයුතු සිදු කරගන්නට. මනුසත්තරණ සියල්ලට ප්‍රථම මිනිස්කම. මේන් කැරක්ටකට මෙයාවමනේ ගන්න පේනවනේ නැනතර අක්කි නැනතර නංගි. ඔය විදිහට දිදුලන්න බබලන්න මොකක් හරි රහසක් තියෙන්න ඕනි. රහසක්? දිදුලන්න බබලන්න හිත ලස්සන නම් ඕන කෙනෙක් දිදුලනවා බබලනවා. රුවේද එක්ක ඒ ලස්සන තවත් වැඩි වෙනවා. සුභා දහමේ ශාකශාර ඖෂධීය යහගුණෙන් රුවේදා සැමදා දිදුලන සමකට. රුවේදා සැමදා දිදුලන සමකට. Kiehl's අපි නැවුම් වෙන්නේ ඔබ නිසාමයි. දැනට ඔබින විදුලිය පිරිමසින ලක්ෂපාන LED වීති ආලෝකයට කාර්යාලයට කර්මාන්ත ශාලාවට සුපිරි අලවිසලට ක්‍රීඩාගාරයට එළිමහනට කාලයක් සමග දීප්තිය අනුනවන වසර පහක වගකීමක් සමග ජපන් තාක්ෂණය දැනට ඔබින විදුලිය පිරිමසින ලක්ෂපාන LED Any bike, one tire. Triple enzyme ක්‍රියාකාරී all out. ඇඳුම් දිරා යාම වළක්වාලයි. සැබෑ පැහැය ආරක්ෂා කරයි. මැෂිමින් හෝ දෑතින් සෝදාගත හැකිය. All out. රෙදි සෝදන ධීරය. The second International Conference on Organizational Excellence and Lean Six Sigma will take place on the 30th of October at Water's Edge, featuring 20 speakers from 7 countries. For tickets, log in to www.leansixsigmaasia.com or call 773-617-667. මේ වෙනස නම් ඔබට වැදගත්. සාමාන්‍ය වැසිකිලි පවිත්‍රකාරක ස්වභාවිකව වියෝජනය නොවේ. පිරිසිදු කිරීමෙන් පසුව වල තුල එක් රැස් වෙයි. හිතකර ශුද්ධ ජීවි ක්‍රියාකාරීත්වයද මර්ධනය වේ. ස්වභාවිකව දිරාපත් වීමේ ක්‍රියාවලිය අවහිර වී වැසිකිලි වල උතුරා යෑමට හේතු වේ. BioClean පිරිසිදු කිරීමෙන් පසුව පහසුවෙන් වියෝජනය වී යයි. හිතකර ශුද්ධ ජීවින්ද ආරක්ෂා වී ස්වභාවික දිරාපත් වීමේ ක්‍රියාවලිය අඛණ්ඩව සිදු වේ. උතුරා යෑම වලක්වයි. හෙට දන්න අය අද ගන්නවා BioClean. රාත්‍රී කාලයේදී දාවකයා පාසුවෙන් හඳුනාගත හැකි ඩියෝන් එෆෙක්ට් එක සහිත DSI GenX මෝටර් බයිසිකල් ටයර් දැන් වෙළඳ පොලේ ලබාගත හැක. මට ඕනේ කොහොම හරි දොර ජනෙල් ටික ඉවර කරගන්න. එතකොට මේ ෆිනිෂ් කරගන්න ඕනේ නැද්ද? ෆිනිෂ් කරන්න? ඇයි මහත්තයා? ඉවරුණාට වැඩක් නැහැ නේ ෆිනිෂ් එක නැත්තම්. නෑ 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 නෑ. මට ඕනේ ෆිනිෂ් කරගන්න. හරියටම ෆිනිෂ් කරගන්න නම් ලෝකෙදම තියෙන සේලක් වෝටර් බේස් විතරයි මහත්තයා. ලීයක් ඉවර කරගන්නේ නැතුව ෆිනිෂ් කරගන්න නම් ලොව ඇති එකම දැවාලේපනය සියලක් වෝටර් බේස් ජෙට් විතින් පමණයි. ෂා දැන්නේ ෆිනිෂ් එක තේරෙන්නේ. ෆිනිෂ් කරගන්න නම් සියලක් වෝටර් බේස් තමයි. සෝරි බරක් වුණා. වීසා ඉන්ටර්වු තිබ්බද? බැංක් එකකටත් යන්න උනා. හොලිඩේ එකක්ද? තු ඕස්ට්‍රේලියාව යනවනේ ඉගෙන ගන්න. බැංක් ලෝන් එකකුත් දානවා ඒකට. සිරි ආයේ මොකටද රට යවන්නේ ළමයින්ව?
ඔස්ට්‍රේලියන් ගවර්න්මන්ට් යුනිවර්සිටිස් මේ තියෙති. ඉඩත් කෝවන් ඔස්ට්‍රේලියානු රජයේ විශ්වවිද්‍යාලයේ මෙරට සම්ප්‍රාප්තියත් සමග දරුවන්ගේ උසස් අධ්‍යාපනය නිපුණතාවයකින් සහ නවීනතාවයකින් යුක්තව දැන් සුරක්ෂිතයි. ආදරේ සුඳුරු මංකඩ වෙඩින් ප්ලෑන 2019 මංගල ප්‍රදර්ශනය ඔක්තෝබර් 25 වෙනිදා සිට 27 වෙනිදා දක්වා BMICHED. යාන වාහන ගේතොර ඉඩකඩම් සෙනික ගන්න සෙනික දෙන්න අරුණ උණුසුම් දැන්වීම අතිරේකය. දෙරණ අරුණ Sri Lanka's breakfast show. අද වෙනස් වෙනස් අනුභූතීන් ඔස්සේ තමයි කාටුන් ශිල්පීන් කාටුන් නිර්මාණය කරන්නේ. උදේ විමසිරිගේ දිවින කාටුනේ මුලින්ම බලමු. අද ඉල්ලීම් කියන නාන බේසමේ බැහැලා සම්පන්දන් මහත්තයා බලාගෙන ඉන්නවා වතුර වැටේ කියලා. හැබැයි පොහොට්ටුවේ කරාමයයි හංසයාගේ කරාමයයි දෙකම වහලා තියෙන්නේ. නාන්න වෙන්නේ නෑ රජෝ කියලා තමයි අද උදේ විමසිරි මහත්තයා කියන්නේ. තලංගම ජයසිංහගේ පලාමල්ල ඒකම අපි බලමු. එතනදී දක්වා තියෙන්නේ අපේ ජාතික ජනබලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසා නායක මහත්මයා ඔන්චිලි පදිනවා. ඔන්චිල්ලාවට වාරු දෙන්නේ තල්ලු කරන්නේ කවුද, රුකුල් දෙන්නේ කවුද? අපේ ගෝඨාභය රාජපක්ෂ අපේක්ෂකතුමා, ඉතින් ගිය වතාවේ කැලේ පැන්නට කමක් නැහැ, උඹ දැන් මගේ සුදු පුතා කියලා තමයි තල්ලු කරන්නේ ඔන්චිල්ලාව අද පලාමල්ලේ කියන කතාව හැටියට. ජයරත්න වික්‍රමසිංහගේ ෆේස්බුක් කාටුනේ දිවිනේ ප්‍රධාන පිටුවේ තිබෙන්නේ හැමෝම හදන්නේ අපිව ගොඩ දාන්න කියලා මේ මිත්‍රයෝ දෙන කතා කරනවා. ගොඩ දාන්න නම් ඉතින් වලට වැටිලා ඉන්න එපා නේද? එතකොට කවුද බං අපි වලට දැම්මේ කියලා ඒ අය අහන්නේ. ඉතින් ඔයගොඩ දාන්න හදන අයම තමයි අපි වලට දැම්මේ කියලා ජනතාව දන්නවා. සුවාරිස්ගේ කාටුනේ දාසාපලාන නිර්මාණය කරන අද ඔන්න සජිත් ප්‍රේමදාස මහත්මයා අපේක්ෂකතුමා ගිහිල්ලා මුහුණට මුහුණ සංවාදයකට අසුන්ගෙන සිටිනවා. හැබැයි අනිත් ආසනේ හිස් කියලායි කියන්නේ. සුවාරිස්ගේ ඇස් දෙක නිකන් දොඹගෙඩි දෙකක් වගේ ලොකු වෙලා තියෙනවා අනිත් ආසනය පූර්ණය වෙනකන්. උදේ විමලසිරිගේ පුරසාරං කාටුනේ බලමු. දිවයින පුවත්පතෙන් වසන්තය පනීද පුරං කියලයි අද ඉස්කෝලේ මහත්තය අහන්නේ. 100ට හරි නම්බු ඇති මුණුපුරාගේ පැනිලි දැකලා කියලා ඔන්න ඉස්කෝල මහත්තයා කියනවා. කවුද 100? ඩඩ්ලි සේනානායක අග්‍රාමාත්‍යතුමා. මේ ඒතුමාගේ කාටුනේ තලන්ගේ. ඉතින් සර්ව සර්ට් කීයටවත් හිතෙන් නැද්ද මලක් පූජ කරලා JR පින් අනුමෝදන් කරන්න කියලා අද ඒතුමා අහනවා අපේ ජනාධිපතිතුමාගෙන්. ඇයි නැත්තේ? අනිත් ඒවා පැත්තක දාමු, මට මැරෙන්නකන් ඉන්න මේ වගේ සැප බංගලාවක් වෙන මොකාද දෙන්නේ කියලා තමයි අද ජනාධිපතිතුමා වගේ කෙනා අහන්නේ. මේ දාසගේ කාටුනය මැතිවරණ කොමිසමේ සභාපතිතුමාව මැකෝව ඔන්න අද වැහිලා යන්න පැමිණිලි ලැබෙමින් පවතිනවා. පැමිණිලි ගොඩ මැද්ද, පැමිණිලි ෆයිල් ගොඩ මැද්දේ එතුමා අද තනි වී සිටිනවා කියලා ඒ කාටුනෙන් කියන්නේ. අද පංකජුරුබින්දගේ සරදම් පොකට් කාටුනයයි අපි අවසන් වශයෙන් තෝරාගත්තේ. හම්බන්තොට හිටපු නගරාධිපතිට ඇප ලැබිලා ආයේ නම් සෙල්ලම් පිස්තෝලයක් දිහා බලන එකක් නැහැ කියලයි පංකජරුවින්ද කියන්නේ. ඒ කාටුනියත් එක්ක අදට අපි දෙරණ අරුණෙන් සමගින යනවා මෙතන සිට ලෝකේ සහ ලෝකයෝ. දෙරණ අරුණ Sri Lanka's breakfast show.